වාසියක් දැන්. දේශීය කර්මාන්ත වැඩි දියුණු කිරීමේ මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කටයුතු රැස්වීම අද මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්ුණා. එහිදී කරුණු දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගම්ගේ මහතා කාබනික පොහොර භාවිතය සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වුවා. අතිකරු ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව තමයි හරිත රටක්. තුමාගේ බලාපොරොත්තුව මේ වසවිසෙන් තොර ආහාර වේලක් ජනතාවට දෙන්න. ඒනිසා තුමාගේ බලාපොරොත්තුව මේ රසායනික පොහොර භාවිතයේ 100%ක් නවත්තන්න. මේක අපිට ක්‍රමක්‍රමයෙන් යන්න තියෙන්නේ. මේ පිළිබඳ අපි තුමත් එක්ක සාකච්ඡා කරා. අපි කාබනික පොහොර වලට ගොවිය යොමු කරන්න ඕනේ. එතකොට අපි කාබනික පොහොරේ සදා නිෂ්පාදනය කරන්න ඕනේ. අපේ රටේ අවශ්‍ය කාබනික පොහොර ටික නිෂ්පාදනය කරනකම් අපිට කාබනික පොහොර ප්‍රමාණයක් ආනයනය කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපේ බලාපොරොත්තුව තමයි හරිත රටක් හදන්න. ඒ නිසා ඒ සම්බන්ධයෙන් දැනට අපි සාකච්ඡා වට ගණනාවක් පවත්වමින් යනවා. මේ අවුරුද්දේ අපි බිලියනයක කාබනික පොහොර දෙනවා. පළවෙනි අපි ආරම්භයක් කරලා 70/30ට අපි යන්න යනවා. ඒ නිසා සමහර විට අපි එකපාර කාබනික පොහොරයකට යනකොට ගොවියගේ නිෂ්පාදනයේ අඩුවීමක් වෙන්න පුළුවන්. ඒ පිළිබඳ කලබල වෙන්න ඕනේ නැහැ. එහම ගොවියගේ නිෂ්පාදනයේ අඩුවීමක් වෙනවා නම් ඒක සබ්සිඩයිස් කරන්න අපි ලෑස්ති. ඒ වන්දිය ගොවියට අපි ගෙවන්න කැමැති. මොකද අපිට පොහොරවලට දෙන සහන ආධාරයේ ගොවියට දුන්නා අපිට පාඩුවනේ. අපි ගොවියෙකුට 80,000ක් දෙනවා. ඒ පාඩුව ගොවියට අපිට මුදලින් ගෙවන්න කීට වැඩි වාසි. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත්‍යු ගමගේ රාජ්‍ය අමාත්‍යවරුන් වන කනක හේරත්, ලොහාන් රත්වත්තේ ප්‍රසන්න රණවීර යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයන් රැසක් සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක්ද සහභාගී වුණා. මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේ ගෙන එන තවත් පුවත් සමගින් යළි හමුවෙමු.